මේ බ්‍රහස්පතින්දා නුගසෙවනේ අදත් අපි මැගී රස හමු වෙන ඔබ මොන ගැහෙන සූදානම් වෙන ඔබ බලාගෙන ඉන්නවා කියලා දන්නවා අපි අද මොනවද මැගීත් එක්ක ඔබට කියලා දෙන්න සූදානම් වෙන්නේ කියලා. ඉතින් දශක 3කට ආසන්න කාලයක් ඔබේ විශ්වාසය දිනාගත වෙළඳ නාමයක් තමයි මැගී කියලා කියන්නේ. ඉතින් මැගීත් එක්ක එකතු වෙලා ඔබේ පුංචි දරුවන්ට රසවත් ගුණවත් කොහොමද ඔබේ දවසේ ආහාර වේල හදලා දෙන්නේ කියලායි අපි ඔබට කියලා දෙන්න සූදානම් වෙන්නේ. ඉතින් අද අපි හිතුවා තවත් අලුත් රසයක් ඔබට කියලා දෙන්න. අද අපි සූදානම් මැගී ස්පයිසි ෆිෂ් නූඩල් එකක් හදන්න හැටි කියලා දෙන්න. ඉතින් අපිත් එක්ක එකතු වෙනවා මේ පිළිබඳවම වගේම මැගී නිෂ්පාදන පිළිබඳව කතා කරන්න අද අපිත් එක්ක එකතු වෙලා ඉන්න නෙස්ලේ ලංකා සමාගමේ ජ්‍යෙෂ්ඨ සන්නාම කළමනාකරු නුවන් රත්නායක මහතා ආයුබෝවන් ඔබතුමාටත් ඒත් එක්කම අපේ ප්‍රවීණ සූපවේදිනී වීරසිංහ මහත්තයාත් ඉන්නවා. ඒත් එක්ක එකතු වෙලා අපි සූදානම් මැගී ස්පයිසි ෆිෂ් නූඩල් එක හදන්න. අපි ඉස්සෙල්ලාම හැමදාමත් වගේ අදත් ඉස්සෙල්ලා නූඩල් එක තඹගෙන ඉමු නේද? ඉස්සෙල්ලාම අපි වතුරක උතුරගමු. මේක මේ උතුරන වතුරට උතුරන වතුරට තමයි මැගී නූඩල් එක අපි එකතු කරන්නේ. මේකේ කොටස් දෙකක් තියෙනවා. එකක් මැගී නූඩල් එක ඒත් එක්කම මැගී 3-5 මිශ්‍රණය. රස ගන්නවන පැකට් වල. හරි. මේක තමයි රස ගන්නවන 3-5 පැකට් වල. අපි වතුර එකතු කරනවා එක පැකට්ුවකට වතුර මිලිලීටර් 200ක්. හරි. දැන් වතුර එක නටාගෙන ඉන්නේ. තව ටිකකින් අපිට මැගි එක එකතු කරගන්න පුළුවන්. අපි මේකේදී වතුර ටික අයින් කරනවද නෑ නේද? වතුර ටික එහෙමම හින්දෙන්න හරිනවා. සාමාන්‍යයෙන් මැගි එකේ වතුර අයින් කරන්නේ නැහැ. මැගි එකේ ඒ වතුර එකම තමයි මැගි නූඩල් එක තඹගන්නේ. එතකොට රසය අපි ඉවතට දානවා වගේ දෙයක් වෙනවා. ඒ නිසා වතුර එකයි මිලිලීටර් 200ක් එකතු කරගන්න කියලා අපි ඔබට මතක් කරා. ඒ වගේම කැල්සියම් ගතියක් තියෙනවා මැගි නූඩල් එකේ. ඉතින් දැන් අපි දැන් උතුරන වතුරට මැගි නූඩල් එක එකතු කරනවා. හරි. දැන් මේ හදන රෙසිපි එක අනුව ඔබට පුළුවන් මැගි නූඩල්ස් එකක් හෝ දෙකක් ගෙදර ඉන්න ප්‍රමාණයත් එක්ක වැඩි කරගන්න නේද? හොඳයි මැගි නූඩල් එක තැම්මෙන අතරතුර අපි මැගි ස්පයිසි ෆිෂ් නූඩල් එක හදා ගන්න ඕන කරන දේවල් තමයි දැන් ඔබට මතක් කරන්න හදන්නේ. අපි කියමු මොනවද ඕන කරන දේවල් කියලා. අපිට තෙල් ටිකක් අවශ්‍ය වෙනවා. ඒ වගේම කෑලි මිරිස්, chili paste ටිකක්, මිරිස් කුඩු ටිකක්, මාළු අපි කැමති જાතිය. අපි මොනවද මාළු එකතු කරන්නේ? මෙතන නම් අපි tuna use කරන්නේ. අපිට පුළුවන් තලපත්, තෝරා කැමති එකක් use කරන්න. ගම් හැඩේ කෑලි වලට කපාගෙන. ඒත් එකම ගම්බිරිස් ටිකක්, බිත්තරයක්, තක්කාලි සෝස් ටිකක්, oyster sauce ටිකක්, ලුණු ටිකක්. ඒ වගේම අපි එකතු කරගන්නවා සුදු ලුණු ඉඟුරු, ලුණු කොටු ආකාරයට වගේ කපාගෙන, අවු මිරිස්, leeks ටිකක්, කැරට් ටිකක් ඒත් එක්කම තක්කාලි පාස්ලි ටිකක් එකතු කරගන්නවා මේ සරස ගන්න. දැන් මේවට අමතරව අම්මලාට කැමති එළවලු වර්ග එකතු කරන්න පුළුවන්. හොඳයි. ඉතින් වීරසිංහ මහත්මියට අපේ මේ ෆිෂ් නූඩල් එක ස්පයිසි ෆිෂ් නූඩල් එක හදාගෙන යන ඉඩ දෙන අතරතුර මම සූදානම් වෙනවා අපේ නෙස්ලේ ලංකා සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරතුමාත් එක්ක කතා කරන්න. හොඳයි දැන් අපේ වීරසිංහ මහත්මිය අපේ ස්පයිසි ෆිෂ් නූඩල් එක හදාගෙන යන අතරතුර මම සූදානම් මැගී නෙස්ලේ ලංකා සමාගමේ ජ්‍යෙෂ්ඨ සන්නාම කළමනාකරු නුවන් මහත්මයාත් එක්ක කතා කරන්. දැන් මැගී කියලා කිව්වහම අපි මේ ගැන නොදන්න කෙනෙක් නෑ. හැම කෙනෙක්ම මැගී නිෂ්පාදන පිළිබඳව දන්නවා සහ මැගී නිෂ්පාදන භාවිතා කරලා තියෙනවා. ඉතින් මැගී ගැන කියනකොට දශක ගණනාවක් තිස්සේ අපේ කැමැත්ත අපේ ආදරය අපේ විශ්වාසය දිනාගත නිෂ්පාදනයක්. කොහොමද ඇත්තටම මැගී මෙච්චර රස රහසකින් යුක්තව අපිට මේ මැගී නිෂ්පාදන ලබා දෙන්නේ? මොකද්ද මේකේ රස රහස? ඔව් ජානි දැන් ඇත්තටම කියනවා නම් මැගී කියලා කියන්නේ දශක 3කට වැඩි කාලයක් ලංකාවේ අපි හැමෝටම රසගුණ බෙදපු අපිට හිතට ඉතාමත් සමීප වෙළඳ නාමයක්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති මේ පැකට් එක අරගෙන බැලුවමත් ඔයගලන්ට පේනවා ඇති අපේ නිෂ්පාදනයේ තියෙන්නේ අපේම කුළුබඩු සහ එළවලු. මොකද කෘතිම රසකාරක වර්ණ කිසිවක් අඩංගු වෙන්නේ නැහැ. ඒ නිසා තමයි විශේෂයෙන් පවුලේ හැමෝම මේ කන්න කැමති. ඉතින් මං හිතන්නේ නෙස්ලේ සමාගමේ ගුණත්වයත් එක්ක අපි මේ නිෂ්පාදනයේ දක්වන අපගේ අලුත්ම නිෂ්පාදන තමයි මේ රස රහසට හේතු වෙන්නේ කියලා මං විශ්වාස කරන්නේ. දැන් නෙස්ලේ සමාගම මැගී කියලා කියන දෙකම ගැන කතා කරනකොට අපිට එකම නිෂ්පාදනයක් නේ දැනෙන්නේ. මොකද නෙස්ලේ සමාගමෙන් අපිට නිෂ්පාදන බොහෝමයක් ලබා දීලා තිනවා සහ අපි ඒ නිෂ්පාදන ඉතා විශ්වාසයෙන් යුක්තව භාවිතා කරන්න පුරුදු වෙලා තිනවා. අපි නෙස්ලේ සමාගම ගැන කතා කරොත් මොන වගේ විශ්වාසනීයතාවයකින්ද අපිට නෙස්ලේ සමාගම තුලින් මැගී නිෂ්පාදන වෙන්න පුළුවන්? මේ ඕනම නිෂ්පාදනයක් අපිට ලබා දෙද්දී ගුණාත්මක භාවය කොහොමද? ඔව් ඇත්තටම බැලුවොත් ලංකාවේ ගුණාත්මක භාවය කොහොම කෙලිම ඔලුවට එන නෙස්ලේ සමාගම. because මොකද නෙස්ලේ සමාගම කියන්නේ ගුණත්වයේ පිළිබඳව ඉතාමත්ම ඉහළින් කටයුතු කරන සමාගමක්. 100ක් දේශන නිෂ්පාදිත තමයි අපේ Maggi noodles කියලා කියන්නේ. ඉතින් ලංකාවේ ඉතාමත්ම නවීන තාක්ෂණයෙන් තමයි මේ Maggi noodles ඔබ යටපත් වෙන්නේ. ඇත්තටම ජයනි අපේ නිෂ්පාදනාගාරයට ISO සහතිකය තියෙනවා. අපේ මේ Maggi noodles නිෂ්පාදනයේ SLA සහතිකය තියෙනවා. ඒ නිසා ගුණාත්මක අතින් බැලුවම ප්‍රමිතිකරණයේ අතින් බලපුවම Maggi noodles කියලා කියන්නේ ඉතාමත්ම හිතට එකඟව බොහොම අරපිරිමැස්මින් සුරක්ෂිතභාවයෙන් ගුණාත්මක ප්‍රමිතියෙන් හිතට බයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් බොහොම විශ්වාසනීය නිෂ්පාදිතයක්. ඉතින් ඒ වගේ විශ්වාසනීය නිෂ්පාදනයකට දැන් මේ වීරසිංහ මහත්මිය එකතු කරන ගුණාත්මකභාවයෙන් යුක්ත කුළුබඩු වර්ගත් එක්ක තවත් කොච්චර රසවත්ද ඔබේ දරුවාට මේ Maggi නිෂ්පාදන ලබා දෙන්න පුළුවන්ද? අපි සූදානම් අපේ අද ස්පයිසි නූඩල් එක ඉතුරු කොටස පිළිබඳව ඔබට මතක් කරන්න කොහොමද මේක හැදලා අවසන් වෙන්නේ කියලා. ඊට කලින් අපි පුංචි විරාමයක් අරගෙන නැවතත් Maggi රස හමුවෙන් ඔබ මුණ ගැහෙනවා. අපේ දෙමව්පියන්ගේ එකම සම්පත වටිනාම සම්පත බවට පත් වෙන අපේ දරුවෝන් ඉතින් දරුවන්ට දෙයක් දෙනකොට දෙමව්පියන් කොච්චර හිතනවද තමන්ගේ දරුවන්ට ලබා දෙන නිෂ්පාදන පිළිබඳව. දැන් Maggi කියලා කිව්වහම නුවන් මහත්මයා අපේ අම්මලට ගෘහණියන්ට පොඩි චකිතයක් තියෙනවා මේකට එකතු කරන්නේ මේ රසකාරක පැකට් එකක්ද. නැත්නම් මේක කුළුබඩු පිරුණු රස ගන්වණයක්ද. මෙන්න මේ ප්‍රශ්නේ තියෙනවා හිතේ. ඒත් එක්කම අපි MSG කියන දේ ගැනත් මේකදී කතා කරනවා. ඇත්තටම මේ Maggi වල මේ MSG අඩංගු වෙනවද එහෙම නැත්නම් අපිට ස්වභාවිකව මේක විශ්වාසයෙන් යුක්තව අපේ දරුවන්ට දෙන්න පුළුවන් කොහොමද අපි අම්මලට ඒ සහතිකය දෙන්න ඕනේ? ඔව් ඇත්තටම ජයනි හවෝනේ කොහොමද මේ Maggi noodles රස ලැබෙන්නේ කියලා. දැන් ඇත්තටම අපි මේ පැකට් එක අරගෙන බලපුවම ඒ සියලුම දේවල් මේ පැකට් එකේ සඳහන් කරලා තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති මේකේ සඳහන් කරලා තියෙනවා මේ රස ලැබෙන්නේ කුළුබඩු වර්ග 8ක එකතුවෙන් කියලා. ඉස්සරහින්ම ගහලා තියෙනවා કૃතිම රසකාරක වර්ණක එකතු කරලා නැහැ කියලා. ඉතින් ජයනි අපිට බය නැතුව කියන්න පුළුවන් වගකීමක් ධර්ම සමාගමක් හැටියට Maggi noodles වල ඇතුලේ තියෙන රස ගන්වන පැකට්ුවේ කිසිම ආකාරයකින් MSG හෝ કૃතිම රසකාරක හෝ වර්ණක කිසිවක් අඩංගු වෙන්නේ නැහැ. ඒ නිසා බය නැතුව අපේ පවුල හැමදෙනාත් එක්කම රස විඳින්න පුළුවන් බොහොම සුරක්ෂිත නිෂ්පාදනයක් හැටියට අපි සහතික වෙනවා. දැන් අපි හැමතිස්සම කැමති දරුවන්ට සමබල ආහාර වේලක් ලබා දෙන. විශේෂයෙන්ම දැන් පාසල් යනකොට අධ්‍යාපන කටයුතුත් එක්ක කාර්යබහුලයි දෙමව්පියොනුත් ඉතින් දරුවන්ට හැමතිස්සම උත්සාහ කරන පුංචි වේලාවකින් සමබර ආහාර වේලක් ලබා දෙන්න. ඇත්තටම Maggi කියන්නේ සමබර ආහාර වේලක්ද? ඔව්. ඇත්තටම බැලුවොත් අපි සමබර ආහාර වේලක් කියලා සාමාන්‍යයෙන් කියන්නේ බත්, පරිප්පු, මැල්ලුම් තියෙන දෙයක්. නමුත් Maggi කියලා කියන අපි කියන ලයිට් මීල් එකක් කියලා. සාමාන්‍යයෙන් ලංකාවේ බලපුවම උදේට රෑට සහ ස්නැක්ස් එකක් හැටියට Maggi පාවිච්චි කරනවා. ඉතින් ඔයගොල්ලෝ ආයෙමත් මේ පැක් එකේ තියෙන විස්තර බැලුවොත් මේකේ අඩංගු වෙනවා කැලරි සහ කැල්සියම් ශරීරයට ඉතාමත්ම අවශ්‍ය දේවල් මේකේ එකතු වෙනවා. ඒ නිසා දැන් මේ අපි අද හදනවා වගේ ස්පයිසි ෆිෂ් නූඩල් වගේ ඔයගොල්ලෝ කැමති විදිහට ගෙදර හදා ගන්න පුළුවන් සාමාන්‍ය දෛනික ජීවිතයේ කොටසක් හැටියට උදේට රෑට සහ ස්නැක්ස් එකක් හැටියට Maggi noodles බොහොම රසවත් සහ සුරක්ෂිතව රස විඳින්න පුළුවන් නිෂ්පාදිතය. ඒකට හොඳම උදාහරණ අපේ මේ මැදිරියේ තියෙනවා. බොහොම සුවඳයි සහ රසයෙන් ගුණයෙන් පිරුණු ආහාරයක් අපි හදලා අවසానයි. අපි රස බලන්නත් ඕනේ, ඒක ගැන කතා කරන්නත් ඕනේ. මම හිතන්නේ දැන් අපේ වීරසිංහ මහත්මියට තියෙනවා අපිට මේක හදපු හැටි කියලා දෙන්න. මොකද ඔබ බලාගෙන ඉන්න නිවසේ ඉඳලා අනේ මගේ දරුවටත් Maggiත් එක්ක මේ විදිහේ රසම රස ආහාරයක් හදලා දෙන්න ඕනේ කියලා ගුණවත් ආහාරයක් අපි බලමු. කොහොමද අපේ ස්පයිසි නූඩල් එක හැදිලා ඉවරුනේ කියලා. වීරසිංහ මට කියන්නක අපි මේකට එකතු කරගත දේවල් මුලින්ම කතා කරා. කොහොමද අපි මේ දේවල් පියවරෙන් පියවර එකතු කරගත්තේ? ඉස්සලා Maggi noodle එක තඹ ගත්තා. ඊට පස්සේ අපි තෙල් එකතු කරා වෙනම pan එකකට දාලා. ඊට පස්සේ මාළු, ඒත් එක්කම බිත්තර, සුදු ලුණු ඉඟුරු ඒක ටිකක් බැදෙන්න දුන්නා. ඊට පස්සේ අපි chili paste චුට්ටක් use කරා. ඒ වගේම spicy නිසා. ඒ වගේම තක්කාලි sauce ටිකක්, tomato sauce ටිකක්, oyster sauce ටිකක්. කෑලි මිරිස් පොඩ්ඩක් ඒත් එකම ගම්බිරිස් ටිකක් ගම්බිරිස් දාන්නේ ටිකක් ස්පයිසි නිසා ඒ වගේම ලුණු ටිකක් එකතු කරා. ඊට පස්සේ මාළු ටික හොඳට බැදුනට පස්සේ අපි ඒකට අපි ගත්ත එළවලු ටික එකතු කරගත්ත කැරට් ටිකයි ලීක්ස් ටිකයි ඒ වගේම ලුණු ටිකකුත් තක්කාලි ටිකකුත් අවසානයේදී තමයි එළවලු ටික අපි එකතු කරගත්තේ. අවසානයේදී තමයි එළවලු ටික එකතු කරගත්තේ Maggi තඹගත්තු නූඩල් එකත් එකතු කරගත්තට පස්සේ. මොකද එළවලු අපිට සාමාන්‍යයෙන් ටිකක් අමුයෙන් තිබ්බාම තමයි ඒක පෝෂණය අතින් උත් හොඳ. ඒ වගේම ගුණාත්මක භාවයත් වැඩි. ඉතින් මේකේ ප්‍රෝටීන් තියෙනවා, බිත්තරත් තියෙනවා, මාළුත් තියෙනවා. ඒ වගේම ජයනිට පුළුවන් රස බලන්න ටික. ඔව් අපි රස බලමු. මොකද සජීවීව ඒ සහතිකය ඔබට ලබා දෙන එක වටිනවා කියලා අපි විශ්වාස කරනවා. මොකද හැමදාමත් මතක් කරනවා වගේ Maggi නිෂ්පාදන ඔබ ලබා දෙන්නේ ඔබේ දරුවන්ට. ඒ නිසා Maggi නිෂ්පාදන විශ්වාසයෙන් යුක්තව රසවත් කොහොමද ලබා දෙන්නේ කියන දේ වෙනුවෙන් තමයි හැමදාමත් අපි මේ වගේ රසවත් ආහාර වර්ගات එක්ක ඔබට මේ පිළිබඳව දැනුවත් කරන්න. එහෙමනම් ඔන්න දැන් රස බලන්නයි හදන්නේ. රස බලලා මම කියන්නම් අනිවාර්යයෙන්ම මේ වගේ දේවල් නිවසේදී අත්හදා බලන්න. මොකද මේ නිවාඩු කාලේ දරුවන් නිවසේ ඉන්නකොට විවිධ රස වලට දරුවන් කැමතිනේ. ඉතින් මේ දේවල් ගුණාත්මක භාවයකින් යුක්තව ඔබේ දරුවන්ට ලබා දෙන්න තියෙනවා නම් ඒක තමයි වටින්නේ. හරි. අපි බලමු රසය එහෙනම්. හොඳ සුවඳක් එනවා කියලා මම කලින්ම කිව්වා. අපි බලමු. टिकट स्पाइसी अरे मेरा हाय अरे एक तो करेगा तो पुलुबाड़ वर्ग सहा मैगी रस गानों ने पैकेट के रस बहुमो होंगे ना ऐनिसा अबे दारुवान टे अन्य विश्वास है नियुक्त वाला बाद ने पुलान सहा तेंग अबे मैं निष्पादन का ना खतागर बुनी सा ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් මේ නිෂ්පාදන පිළිබඳව යම්කිසි කෙනෙක් ඔබට කියනවා නම් මේ නිෂ්පාදන පිළිබඳ මෙන්න මේ වගේ දේවල් තියෙනවා කියලා ඔබට බය නැතුව දුරකථන ඇමතුමක් ලබා දෙන්න පුළුවන් පාරිභෝගික සේවා අංශයට. මම දුරකථන අංකය මතක් කරන්නම් 0114 724 724 කියන දුරකථන අංකයට කතා කරන්න පුළුවන්. 0114 724 724 කියන දුරකථන අංකයට ඔබට කතා කරලා යම්කිසි දෙයක් දැනගන්න තියෙනවා නම් ඔබට දැනගන්න අවස්ථාව තියෙනවා. එහෙමනම් අදට අපි මැගි රස හමුවෙන් සමුගන්නයි සූදානම් වෙන්නේ. අද අපිත් එක්ක එකතු වුණා නෙස්ලේ ලංකා සමාගමේ ජ්‍යෙෂ්ඨ සන්නාම කළමනාකරු නුවන් රත්නායක මහතා. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ඒත් එක්කම අපිට මේ මැගි ස්පයිසි ෆිෂ් නූඩල් එක හදන හැටි අද කියලා දුන්නා අපේ ප්‍රවීණ සූපවේදිනී වීරසිංහ මහත්මිය. එතුමියට ස්තුතිවන්ත වෙන ගමන් ලබන සතියේ මැගි රස හමුවෙන් හමුවෙනතෙක් අපි අදට සමුගන්නවා.